ලේඛකයාට පුළුවන් ද සමාජය වෙනස් කරන්න? මිනිසුන්ගේ මනස හදන්න පුළුවන්. ඒ මනස හැදීමෙන් තමයි සමාජයක් වෙනස් වෙන්නේ. තමන්ගේ රටේ නැත්නම් තමන්ගේ ජාතිය, තමන්ගේ සංස්කෘතිය, ජනශ්‍රුති දන්නේ නැත්නම් එදැනත්තාට සාර්ථක ලේඛකයෙකු හෝ සාර්ථක කලාකරුවෙකු වෙන්න බෑ. අද පරපුරට දැනුම ඕනේ නැහැ. එදිනදා ඒ අවස්ථාවේ ජීවත් වීම පමණයි කරන්නේ. පොත් තියෙනවා, පොත් අරගෙනත් යනවා, ඒවා කියවනවාද, ඒවා යම්කිසි හරවත්යක් ලබා ගන්නවාද, නැත්නම් පුස්තකාලවල අල්මාරිවල තියෙනවාද? අයිබෝන් පොත් වසන්තය කිව්වහම වෙනත් වසන්තවලට වැඩිය අපිට හරි අපූරු අත්දැකීමක් හරි අපූරු සංකල්පනා මතුවෙන දෙයක්. වසරක් පාසා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව පුරා පොත් ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. ඒ ප්‍රදර්ශනයට අතුරු සිදුරු නැතුව ජනයා රොක් වෙනවා. අපි බෙහෙවින් සතුටටපත් වෙනවා පොත්වලට එවැනි වටිනාකමක් ලැබීම ගැන. හැබැයි ඒ එන සියලු දෙනා පොත් කියවනවාද, පොත් මිලදී ගන්නවාද, මේ වගේ ගැටලු තියෙනවා. ඒ ගැන ලියුණු තීරු ලිපියක කොටසකුයි මම ඔබට කියන්නට උත්සාහ කරන්නේ. ආශ්චර්යකි, මහත් ආශ්චර්යකි, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමිය ජනයාගෙන් අතුරු සිදුරු නැතුව ගොසිනි. බාල තරුණ වෘද්ධ සියල්ලෝ එහි සිටිති. ගැහැණු සිටිති, පිරිමි සිටිති, තවත් ඇතැම් හුද සිටිති. මදක් එබී බැලූ කල රහස හෙළිවිය. යලිදු වසන්තයේ උදා වී ඇත්තේය. කවර වසන්තයේද? පොත් වසන්තයයි. ඇතමුන් කියන පරිදි පොත් සැනකෙළියයි. තවද ඇතමුන් කියන්නාසේ මේ පොත් මංගල්‍යයයි. සිංහල සංස්කෘත මිශ්‍ර කිරීම නොහොබනා බැවින් පොත් මගුලයි. එයිදුම සිහෙළ බසට නගාගත් කල්ලි එයට ඉතාම නිසි නම ලැබෙති කිව හැකිය. මේ පොත් මගුල නිසි නියම අයුරෙන් කිවහොත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය දස දිනක් පුරා පැවැත්තේය. ඒ ඇරඹියේ බිනර පුන් පොහෝ දිනයි. අපගේ බෞද්ධයෝ, අචල ශ්‍රද්ධා සම්පන්න බෞද්ධයෝ මහමෙර කඩා වැටුණද නොකඩකොට පොහෝ දින පන්සල් යන ගමනද නවත්තා සිය දහස් ගණනින් මෙහි රැස්ව ගැන්මෙන් පොතපතට තමන් දක්වන ආදරය සක්සු දක්සේ දක්වාලූහ. අහෝ, කවර නම් සොම්නසක්ද? අද අපි පොතාහිතය වැඩසටහනින් සාකච්ඡා කරන්නේ තීරු ලිපි සංග්‍රහයක් ගැන. ශ්‍රීනාත් ගණේවත්ත ලේඛකයා ලියූ කඩ ඉමනම් මේ තීරු ලිපි සංග්‍රහය ගැනයි අද අපේ අවධානය යොමු වෙන්නේ. ශ්‍රීනාත් ගණේවත්ත මහත්මයාව බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න ගමන් ඔබ දැනටමත් ශ්‍රීනාත් ගණේවත්ත කියන නාමය ඇසූ පමණින් දන්නවා කවුද කියලා. ඔහු හෙළහවුලේ වර්තමාන නායකයා නයිතුමානන්. ඒ වගේම භාෂාව සම්බන්ධයෙන් අපි කතා කරද්දී භාෂාවේ විවිධ දේවල් භාෂාවේ ප්‍රගමණය වෙනුවෙන් රැක ගැනීම වෙනුවෙන් සටන් කරන මුල් පෙළේ ලේඛකයෙක් කියලා කිව්වොත් නිවැරදි. ආයිබෝවන් කියලා පිළිගන්න ගමන් ආයිබෝවන් මම අර දැන් පටන් ගත්තා වගේම ඔබතුමාව අපිට බොහොම හුරු පුරුදු වෙන්නේ භාෂාඥයෙක් විදියට, භාෂාව පිළිබඳ කතා කරන කෙනෙක් විදියට. හැබැයි මේ කඩේම කියන තීරු ලිපි එකතුව ගත්තම මේ තීරු ලිපි එකතුවේ භාෂාව ගැන ලිපි නෙවෙයි තියෙන්නේ විවිධ සමාජ සංසිද්ධීන්. මොකද වෙනස් මානයකට යන්න හිතුවේ? අනිත් හැම දෙයකම වගේම භාෂාවෙත් තියෙනවා එක්තරා න්‍යායික පැත්තක් සහ ප්‍රායෝගික පැත්තක්. එහෙනම් දැන් භාෂාවේ න්‍යාය තමයි ව්‍යාකරණ පදකෝෂ මේවා ගැන කතා කිරීම, මේ ගැන නොයෙක් විමර්ශන කිරීම, අධ්‍යයනය කිරීම. භාෂාවේ ප්‍රායෝගික පැත්ත තමයි නිර්මාණ කිරීම, සාහිත්‍ය නිර්මාණ ආදී. තීරු ලිපියත් ඒ වගේ නිර්මාණයක්. ඉතින් මා වෙනදාට භාෂාවේ න්‍යායික පැත්ත ගැන බොහෝ දුරට කතා කරනවා. මේකෙදී කරේ ඒකේ අර ප්‍රායෝගිකව නිර්මාණකරණයේ යෙදීම. ඒ නිසා මම හිතන්නේ දෙකම එකයි, එකම කාසිය දෙපැත්ත වගේ තමයි. භාෂාව යොදාගෙනමනේ මේ සියලු දේවල් කරන්නේ. මේ තීරු ලිපිය නිර්මාණය වෙන්නේ කොහොමද? මොකද්ද මේකේ මේක නිර්මාණය වීමේ අදහස් සම්පාදනය වෙන්නේ කොහොමද? ඔව්, මේක නිර්මාණය වෙන්නේ ඒ තරම් මේ බොහෝ දුරට හිතාමතා කළ වැඩක් නොවේ. කාලයකට පෙර, ඒ කියන්නේ මට මතක හරි 2016 විතර, ලක්ෂ්මන් පියසේන මහත්මයා සිල්වින පුවත්පතේ අගසකසු හැටියට, ප්‍රධාන කතුවරයා හැටියට හිටියා. එතුමා ඒ කාලේ මට කිව්වා මුලින්ම මේ භාෂාව ගැන ලිපියක් ලියන්න කියලා. ඉතින් මම ලිපියක් ලිව්වා. ඒක මම හිතනවත් දන්නවා ඒ කාලේ දිගටම ලිපියක් ලිව්වා. ඊට පස්සේ කිව්වා භාෂාව ගැන වගේම තවත් වෙනත් දෙයක් ගැනත් ලියන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒ වෙලාවේ මම කල්පනා කළා මොකද්ද ලියන්නේ.
deng wesa ahitte gane himna ngwak deni huliyeno ne wenat deyak nirmanaatmaka deyak liwoth wada hondai kiyala hituna e welaye ma ahuwa mehema thiyuru lipiyak liyanna adahasak tiyenawa ithin e gane ekata ida labenawada kiyala ithin etuma giwa kamak na ona deyak liyanna me etuma apahasuwata pat noyena ona deyak liyanna kiyala ithin e anuwa thamai me thiyuru lipiyak liyanna patang gatte mata mataka hadiyata wasaraka pamana kaalayak ek digatama liwwa eka මේ තීරු ලිපි වලට පාදක වෙච්ච ප්‍රධාන කරුණු කොටස් දෙකක් යටතේ විග්‍රහ වෙනවා කියලා ඔබතුමා සඳහන් කරලා තියෙනවා පොතේ ඒ ගැන විග්‍රහයක් කරොත් ඔව් එකක් තමයි සාමාන්‍යයෙන් අප මුහුණ දෙන දේවල් සමාජයේ ජීවත් වීමේදී අප හැම කෙනෙකුම මුහුණ දෙන දේවල් තියෙනවානේ එතකොට අපේ සංස්කෘතිය ගැන අපේ භාෂාව ආගම නොඑක් දේවල් තියෙනවානේ ඒ අතර තවත් තියෙනවා ඉදිනෙදා පැන නගින ගැටලු මේකේ හුඟක් ලිපි තියෙන හැම තමයි දැන් ඒවා මේ කලින් ඒවා ගැන හිතන්න බෑ ඒ ගැටලුව පැනනකට පස්සේ හිතන්නේ උදාහරණයක් හැටියට රෝගි තියෙනවා නිතර මුල්ලේ කුණු කන්ද කඩා වැටීම ගැන ඒක ඒ සිද්ධියත් එක්කම ඉලියන්නේ අනේ ඒ වගේ මේ කොටස් දෙකක් තමයි අපි සාමාන්‍ය මුදේ ඔගේ තියෙන ඇඳුම් කියලා එකක් ඒ ඇඳුම් අඳින එක හැමදාම සංස්කෘතිය අරමුණු දාසියට පවතින දෙයක් අර මේ කුණු කන්ද කඩා වැටීම එහෙම නැත්නම් ඔය පොත් ඔබ කලින් කියපු පොත් වසන්තය වගේ දේවල් ඒ සමාජයේ ඉදිනෙදා ඇති වෙන කලින් දන්න දේවල් කලින් මේක ගැන හිතන්න විදියක් නැහැ කුණු කන්ද කඩා වෙනවා කියලා කවුරුහත් හිතන්නේ නැහනේ ඉතින් ඒ කොටස් දෙක තමයි තියෙන්නේ ඔබේ ඔව් ඇඳුම් වගේ දෙයක් ගැන කලින් හිතලා කලින් හිතන්න පුළුවන් ඒ කොටස් දෙකම ඔබතුමා සාකච්ඡා කරනවා මේ ඔව් ඔව් ඒ දෙකම තමයි ඕකේ මේ තීරු ලිපි වලට පාදක වෙන්නේ සාමාන්‍ය ලිපියකට දැන් ඔබතුමා බොහෝ ලියනවනේ ඇත්තටම බොහෝ වෙලාවට අපි දකිනවා ශාස්ත්‍රීය ලිපි සම්පාදනයේ නිරත වෙනවා. ඒ ශාස්ත්‍රීය ලිපි වලට වඩා මේ තීරු ලිපි වල තියෙන වෙනස මොකද්ද? තීරු ලිපි කලාවේ වෙනස මොකද්ද? තීරු ලිපි කලාවම වෙනස්නේ ඔක බටහිර ඇතුළේ දෙයක් තීරු ලිපි. සාමාන්‍ය ලිපියකින් කියන්නට අපහසු දේවල් තීරු ලිපියකින් කියන්නේ එකක් කේකේ ප්‍රමාණ්‍ය අතින් බැලුවත් සීමාවක් තියෙනවා. තීරු ලිපියක් සාමාන්‍ය මේ කොළම් එකක් වගේනේ තීරු ලිපි ලියන්නේ. එතකොට ඒකේදී ලිවීමේදී ඇතම් සීමාවල් තියෙනවා. නැහැ අපි ශාස්ත්‍රීය ලිපියක් ලියන කොයි තරම් දිගට ලිව්වත් ඉතින් ඒක පල කරන්න පුළුවන් ඒක කියන්නේ කාරණේ අනුව. මෙතනදී එහෙම දිගට ලිව්වොත් මේ ලියන මේ තීරු ලිපියේ ශෛලිය අනුව ඒක කියවන අයට ඒක එපා වෙන්න පුළුවන්. තීරු ලිපියකදී මේ ඉතා අඩු වාක්‍ය ගන්නකින් මිනිසුන්ගේ සිතට කාව දින හැටියට මේ යමක් කියන්න ඕනේ. එතකොට බොහෝ දේවල් කියන්නත් බෑ ඒක කියන දේ පැහැදිලිව සහ කෙටියෙන් මේ ඒක මිනිසුන්ට අර අපි කියන්නේ වදින විදියට කියනවා ඒ විදියට කියන්නේ අන්න ඒක තමයි වෙනස මං හිතන්නේ සාමාන්‍ය ලිපි එකයි තීරු ලිපි එකයි තීරු ලිපියේ භාෂාව ගැන ඔබතුමාට දැන් බොහොම අපූරු භාෂාවක් තියෙන්නේ දැන් අපි ඔබතුමාගේ ලිපි වල දකින දැඩි ශාස්ත්‍රීය භාෂාව සමහර වෙලාවට හෙළ හවුලේ භාවිතයේ ආකාරය එහෙම ඔබතුමා බහුලව පාවිච්චි කරනවා ඒ වගේ දේවල් වලින් සමහර තීරු ලිපි මිදිලා තියෙනවා කියලා හිතෙනවා ඒකේ අවශ්‍යතාව අනුව වෙන්නට පුළුවන් තීරු ලිපියේ භාෂාව කොහොමද සකස් කරගන්නට හිතුවේ ඔව් තීරු ලිපියේ භාෂාව ගැන කතා කරනකොට මේ අපේ දැන් ඉන්නවනේ අපේ පූර්වගාමි ලේඛකයන් ඒ අයගේ තීරු ලිපි ගැන කල්පනා කරොත් එහෙම ඇත්තටම මේ අප දැන් එතන තා ශ්‍රේෂ්ඨ පලියුරුන් පවා තීරු ලිපි ලියලා තියෙනවා කුමාර්ත ගුමුන්දාසයන් පවා තීරු ලිපි ලියලා තියෙනවා දැන් ඒවා බැලුවම එතුමන්ගේ අනිත් ලේඛනවල තියෙන භාෂාවයි තීරු ලිපිවල භාෂාව අතර එක්තරා වෙනසක් තියෙනවා අර මූලික ව්‍යාකරණ නැත්තම් මූලික රීති වෙනසක් නැහැ. උදාහරණ බොහෝ විට මේ වාක් කෝෂේ වෙනසක් තියෙනවා. ඒ වචන එකිනෙක ගලපන හැටි වෙනසක් තියෙනවා. දැන් කුමාරතුංගයන්ගේ තියෙනවා ලක්මිනි පහන අසරණයා කියලා තීරු ලිපියක්. ඒක එතුමා එදිනෙදා වහර තමයි යොදාගන්නේ. හැබැයි අර එතුමාට පුරුදු ශෛලිය ඒක වෙනස් කරන්නේ නැහැ. එතුමා පිළිගන්න ව්‍යාකරණ රීති වෙනස් කරන්නේ නැහැ. හැබැයි මිනිසුන්ට කාවදින විදියට මේ මේ තීරු ලිපි ලියලා තිනවා. එතකොට දැන් කවුරුත් දන්න ඉතාම ප්‍රසිද්ධ එකක් මානසිංහන්ගේ වගතුග. එතනදිත් එතුමා එහෙම තමයි ලියන්නේ. ඉතින් මාත් උත්සාහ කරේ මා සාමාන්‍ය මේ ව්‍යාකරණානුකූලව නිවැරදිව ලියන්නේ. ඒක වෙනස් කරන්නේ නැතුව වාක්කෝෂයේ සමහර වෙනස්කම් කරමින් ඒ වචන යොදන රීතිය වඩාත් සිත් කාවදින විදියට යොදමින් තමයි මේ තීරු ලිපි ලියන්න උත්සාහ කරේ උත්සාහය සාර්ථකද නැද්ද කියන එක ඔබ වගේ විචාරකයන්ට තමයි තේරෙන්නේ සාමාන්‍යයෙන් වර්තමාන තීරු ලිපි රචකයන්ගෙන් තීරු ලිපි රචනාවේ බලාපොරොත්තු වෙන උපහාසය එහෙම නැත්නම් සමාජ කියවීම කියන කාරණේ සිද්ධ වෙනවා කියලා ඔබතුමා හිතනවා
ඒක සිද්ධ වෙනවා ඒක විවිධ ආකාරයෙන්. දැන් උදාහරණ සහිතව කිව්වොත් දැන් හුඟක් ප්‍රසිද්ධ තීරු ලිපියක් නේ මේ මාණිකේ තීරුව කියන එක. ඒකේ තියෙන උපහාසය තේරුම් ගැනීමට කෙනෙකුට මේ එකපාරම අපහසුයි. ඒක කියවලා ටිකක් වෙලා යනවා. එතකොට තව එකක් තිබුණා බණ්ඩාගේ වාක්‍ය. ඒකත් ඒ වගේම සිමිරියාගම් බණ්ඩාර මහත්මයාගේ. ඉතින් ඒවා තියෙන්නේ මේ සියුම් උපහාසයක් බොහෝ දුරට දේශපාලන කරුණු තමයි තියෙන්නේ. ඉතින් මේ මා උත්සාහ කරේ එහෙම නෙවෙයි. ඊට වඩා මෙතන උපහාසය තමයි තියෙන්නේ වෙනස් විදියකට. මේ කියවනකොටම මේ පාඨකයාට යම්කිසි මේක ගැන හැඟීමක් ඇති වෙන විදියට තමයි මේ 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 ප්‍රශ්න ගැන තීරු ලිපින් සාකච්ඡා වෙන උපහාසයත් අර තියෙනවානේ සදේ උපහාසය සහ නිර්දය උපහාසය කියලා දෙකක්. ඉතින් මා උත්සාහ කරේ සදේ උපහාසය තමයි තීරු ලිපියකට ගැලපෙන්නේ ඒක කියලා තමයි මම හිතන්නේ. එහෙම තමයි ලියන්න උත්සාහ කරේ. සාමාන්‍යයෙන් තීරු ලිපි ජනප්‍රිය දේශපාලන තීරු ලිපිනේ. දැන් ඔබතුමාම නිදර්ශනයට ගත්ත මාණිගේ තීරුවත් බොහෝ විට දේශපාලන තීරු ලිපියක් විදියට ලියවෙන්නේ. ඒ වගේම බණ්ඩාගේ වාක්‍යයත් දේශපාලන පැත්තට නැඹුරු වැඩි. නමුත් ඔබතුමාගේ මේ තීරු ලිපි සංග්‍රහයේ තියෙන්නේ සමාජ ප්‍රශ්න පාඨකයා අතින් තීරු ලිපිකරණයේ බලාපොරොත්තු වෙන ඉෂ්ටාර්ථයක බැලුවම මේ තීරු ලිපිය වැළඳගනී කියන අභිප්‍රායක් තිබුණාද? ඔව් දැන් ඔබ කියන දේශපාලන ප්‍රශ්න හැම එකෙම තියෙනවා. මේ මේසේ මේ වතුරු විදුලි පවා දේශපාලනේ තියෙනවා. ඒ දේශපාලනයෙන් ගැලවෙන්න බෑ. ඒක අර කෙලින්ම දේශපාලන ගැන තමයි මාණිකේ තීරුව හෝ බණ්ඩාගේ වාක්‍ය වගේ තවත් තිබුණා මේ තීරු ලිපිවල කියවෙන්නේ. මා උත්සාහ කරේ ඊට වඩා වක්‍රව දේශපාලන ප්‍රශ්නම පමණක් නෙවෙයි දේශපාලනේ පදනම් කරගත් දේවල් තමයි. ඒකට මිනිසුන්ට මේ ඉදිනෙදා දැනෙන දේවල් බොහෝ විට දැන් මේ ඔය කියන මේ මේ කඩේම කියන පොතේ තියෙන ලිපිවල දේශපාලනේ තියෙන ඇත්තටම දැන් එක වරක් කිව්වානේ මේ මට මතක හිටි කෘෂි කර්ම අධ්‍යක්ෂවරයා වෙන්න ඕනේ මේ කෑම නැත්තම් කොස්කොල කන්න පුළුවන් මේ කියලා. අන්න ඒ වගේ කරුණු ඒවා යටින් තියෙන දේශපාලනේ තමයි. ඉතින් ඒවා කෙලින්ම කියන්නේ නැතුව අර වක්‍ර ව්‍යංගයෙන් මේ වක්‍රව කියන වඩා රසවත් වෙන්නේ. අන්න එහෙම ගන්නතේ. ඔව්. කවියකුණත් වක් බව වක්‍ර බවනේ රසවත් වෙන්නේ. අන්න ඒ වගේ ව්‍යංගයෙන් කියන්නේ තමයි බොහෝ දොට උත්සාහ කරේ. හැබැයි ඒක බුද්ධිමත් පාඨකයාට නැත්තම් මේ විචාරාත්මකව කියන පාඨකයාට ඒක වහාම තේරෙනවා. ඒක තේරෙනකොට අර කෙලින් නොකිය වක්‍රව කීම නිසා ඔවුන්ගේ හිතට අර සදේ උපහාසාත්මක බවත් එක්කයි එන්නේ. ඒකට ඒක හිනාවකුත් එක්ක තමයි ඒක විඳින්නේ. ඒක තමයි තීරු ලිපි මම හිතන්නේ වෙනස සාමාන්‍ය ලිපිකින් කියනට වැඩිය. අර දැඩි බවක් රළු බවක් නැහැ. ඔවුන්ගේ හිතට කාවදිනවා කියන අදහස වඩාත් මෘදු විදියට ඒක තමයි මම උත්සාහ කරේ. තීරු ලිපි රචකයාට උත්ප්‍රාසය දැන් අපහාසය වෙනුවට උපහාසයනේ යොදාගන්නේ. ඒක ප්‍රගුණ කරන්න ඒ කියන්නේ දැන් මේ තීරු ලිපිවල දැන් අපි කියවමින් හිටිය තීරු ලිපි වුණත් බොහොම උපහාසයක් අපිට පේනවා. මේ ජනයා පොහොයට පන්සල් යන්න මේ වැඳගෙන ඉන්න කට්ටියත් හැරිලා මේ පැත්තට කියලා. මේ උපහාසය තමන්ගේ වාක්කෝෂය ඇතුලේ හංගගෙන ගන්න අපහාසයක් නැතුව ඒකට ගත්ත වෙහෙස කොහොමද? ඔව් ඒක තමයි. එතනදී මම කලිනුත් කිව්වනේ උපහාසය තියෙන සදේ උපහාසය සහ නිර්දය උපහාසය කියලා. සදේ කියන්නේ දයාවක් සහිත. ඒ කියන්නේ ඒක පහර ගැහිම සඳහා කරන එකක් නෙවෙයි. ඒකට නිර්දය උපහාසය කියන්නේ දයාවකින් තොරව. අර විචාරයේ තියෙනවානේ මේ ගොඩනගන විචාරය විනාශ කරන එකයි. ඒ වගේ මේක මේ විනාශ කිරීම සඳහා නෙවෙයි මිනිසුන් තුළ මේ පිළිබඳ යම්කිසි අදහසක් ඇති කරලා මේ දේ වැරදි නේද කියන මේ අදහස ඔවුන්ගේ හිතට කාවද වඩාත් හොඳින් කාවදින විදියට කෙලින්ම කියන්නේ නැතුව මේ කියන එක තමයි තීරු ලිපින් අදහස් කරන්නේ. එතෙන්දී මා හිතුවා උපහාසය කියන එක අමුමම යොදන්නේ නැතුව ඒක භාෂාවෙන් කරන්න පුළුවන් එක්තරා වික්‍රමයක්. භාෂාව හොඳට දන්න කෙනෙකුට දැන් ඔබ දන්නවා ඔබ සාහිත්‍ය ගැන දන්නවනේ සීබස් ලකර කියනවනේ මේ ගවංගන වේ පසස් නදා බස් කැර සුසකස් ඊසවද අන්නට ගවබව මේ හුදු සාදා. භාෂාව හරියට යොදන් තැනැත්තාට ඒක සුරභි දේනුවක් වගේ සිතූ පැතු සම්පත් දෙනවා. ඒක නොදැර යොදන් තැනැත්තා නිකම්ම ගව දෙන මේ එළ දෙනක් වගේ. දැන් ඒ වගේ භාෂාවෙන් කරන්න පුළුවන් නොයෙක් වික්‍රම තියෙනවා. ඒකට භාෂාව අතැඹුලක් වගේ දැනගන්න ඕනේ. මං කියන්නේ මට එහෙම දැනුමක් තියෙනවා කියන එක නෙවෙයි. මම උත්සාහ කරේ ඒකටයි. භාෂාව මාර්ගයෙන් අර මේ උපහාසාත්මකව සහ මිනිසුන්ට නොරිදින විදියට යමක් හිතට කාවදින විදියට කියන්නේ. ඒක සාර්ථකද නැද්ද කියන එක ඉතින් විචාරකයන් මේ බලන්න ඕනේ ඒ ගැන සිතාවලිය යුතුයි.
අපි අර කියවමින් සිටිය කොලම් එක මෙහෙම නැත්තම් තීරු ලිපියම ගත්තොත් ඒ තීරු ලිපිය ඇතුලේ කියනවා මේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව පිරිලා ඉතිරෙනවා කියලා ජනයාගේ ඒ ජනයා පොත් කියෙව්වා නම් සමාජය මේ වගේ සවිඥානික නොවන තත්වයක පවතීද ඔව් ඒ ඒ ගැටලු ඉතින් හැමදාම තියෙනවා පොත් වසන්තයේ කිව්වත් පොත් මංගල්‍ය කිව්වත් බොහෝ දිනක් එනවා ඒ කනවා බොනවා පේනවා ඉතින් පොත් අතපත ගන්නවත් පේනවා පොත් අරගෙන යනවාද කියන ප්‍රශ්නේ තියෙනවා ඒ ගෙනියන පොත් කියවනවාද කියන ප්‍රශ්නේ තියෙනවා කියවත් ඒවා හිතර ගන්නවාද ඒ වයින් ලැබෙන යම්කිසි හරවද්දයක් තමන්ගේ ජීවිතයට එකතු කර ගන්නවාද කියන ප්‍රශ්නේ තියෙනවා ඉතින් පොතත් වෙළඳ භාණ්ඩයක් නේ ඉතින් ඒ පොත් මේ උලෙලට මේ පොත් දැක්මට පොත් ප්‍රදර්ශනයට එන වෙළෙන්දන් අවශ්‍ය කරන පොත් තිබුණ ගැනීම කොහොම හරි ඒකේ නමත් පොත් ප්‍රදර්ශනය පොත් ප්‍රදර්ශනය කියනවානේ ඒ ප්‍රදර්ශනය කියන්නේ මිලදී ගැනීම නෙවෙයි අලෙවියක්ම නෙවෙයි පොත් බලන්නත් පුළුවන් නේ ඉතින් ඒක ඒ ප්‍රශ්නේ පොත් වසන්තේ නැති වුණත් තියෙනවා ලංකාවේ පොත් තියෙනවා දේශන තියෙනවා බණ අහනවා මේ සියල්ලෙම මේ ඒ ඒ මූලික අරමුණ ඉටු වෙනවාද ඒ ඒ ඒ තියෙන සදාතන ප්‍රශ්නේ තමයි ඕකෙත් තියෙන්නේ පොත් තියෙනවා පොත් අරගෙනත් යනවා ඒවා කියවනවාද ඒවා යම්කිසි හරවද්දයක් ලබා ගන්නවාද නැත්තම් පුස්තකාලවල අල්මාරි වල තියෙනවාද මේවත් එක්තරා විලාසිතාවක් කියන එකද මතු කරන්න උත්සාහ කරයි ඔව් පොතත් විලාසිතාවක් කියලානේ තියෙන්නේ ඇත්තටම මේ මේ මම කියන්නේ හොඳටම දන්නක මේ කියන්නේ මට දැනගන්න ලැබුණ කාරණයක් 1930 ගණන් වල තරුණ තරුණියන්ගේ විලාසිතාවක් තිබුණාලු කැලෑහඳ පොත අතේ අරන් යන එක ගමනක් යනකොට කැලෑහඳක් අරගෙන යනවා කැලෑහඳ කියවලත් ඇති ඒක විලාසිතාවක් ඒ කාලේ දැනුත් ටිකක් ලොකු පොතක් අතේ අරගෙන යන පහුගිය කාලවල තිබුණානේ නේද ඔව් එහෙම තියෙනවා තමයි ඉංග්‍රීසි පොත් අරගෙන යනවා පොත අනිත් පැත්තට අරගෙන යන අය ඉන්නවා කියනවා. ඉතින් ඒ වගේ නොඑක් දේවල් තියෙනවා. පොතත් තේ සියලු දේට අනිත් බහණ්ඩ වගේම තමයි. ඒ කියනවා පොත ඉතින් දැනුම ඇති කරන මේ දැනුම කෝෂ්ඨාකාරයක් කියලා. ඒ සමහරුන්ට එහෙමයි. සමහරුන්ට ඒකත් එක්තරා විලාසිතාවක් නැත්නම් ප්‍රදර්ශන භාණ්ඩයක් වගේ තමයි. ඒක ලෝකේ හැමදාම පවතින තත්ත්වයක් නෙවෙයි. ඒක වෙනසක් නැහැ. අපි කතා කරමින් සිටින්නේ ශ්‍රීනාත් ගණේවත්ත ලේකකයා ලියු කඩයිම තීරු ලිපි එකතුව ගැන. පුවත්පත්වල තීරු ලිපි විවිධාකාර තීරු ලිපි තියෙනවා. දේශපාලන තීරු ලිපි, සමාජ ආර්ථික සාහිත්‍ය තීරු ලිපි තියෙනවා. මේ අතරේ විවිධ දේවල් ඇසුරු කරගෙන තමන් දකින කියන දේ ඇසුරු කරගෙන බිහිවන නිර්මාණත් තියෙනවා. කඩයිම තීරු ලිපි සංග්‍රහය ගැනෙන්නේ ඒ ගණයට. කඩයිම ලේඛකයා එහෙමත් නැත්නම් ශ්‍රීනාත් ගණේවත්ත කියන මේ ලේඛකයා තමන් ජීවත් වෙද්දී තමන්ට අත්දකින්නට ලැබුණු ඒ වගේම තමන් විඳපු ඒ දේවල් තවත් කෙනෙකුගේ පරිඥාණය වෙනුවෙන් තමන්ගේ ජීවන පරිඥාණය තවත් කෙනෙකුගේ ජීවන පරිඥාණයක් බවට පත් කිරීම වෙනුවෙන් ලියවුණු තීරු ලිපි සංග්‍රහයක් තමයි අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ. පුංචි විරාමයකට යමටයි සූදානම්. ගන්නගෙන අපි කවුරුත් දන්නවනේ බස් එකකට නැග්ගත් කෝච්චියකට නැග්ගත් මහමග ගියත් අපිට හිඟන්නු හමු වෙනවා හිඟන්නු ගැන සාහිත්‍යෙත් විවිධ තැන්වල තියෙනවා හිඟන කොල්ලා එක උදාහරණයක් කොහොමද මේ හිඟන්නන්ගේ දේවල් ඒගොල්ලෝ කොහොමද මේ දේ කරන්නේ කියන එක ගැන හොඳ කතා හිඟන කොල්ලා කෘතියෙත් තියෙනවා කඩේම තීරු ලිපි සංග්‍රහයෙත් හිඟන්නු ගැන වෙනම කතාවක් තියෙනවා ඒ නිසා ඒ ගැන ඔබට ඉදිරිපත් කරන්නට කියලා සිතුවා දැන් හිඟන්න බොහෝ සෙයින් දියුණුව සිටින්නෝයි. ඕහු අනාහි පෙරමෙන් කුණුකරවල කුණුමාළු ආදීන් නිලමැස්සන් කැඳවන තුවාල මවා ජනයා රවටන්නෝ නොවේති. විදායක රක්ෂාවකෙහි යෙදෙන්නෙකුටද වඩා හොඳින් හැඳ පැළඳ විනීතව කතා කොට සිඟමන් නදින්නෝද වෙත්. ඔවුන්ගෙන් ඇතමකට සුව නොකළ හැකි මාරාන්තික රෝග ඇත්තෝය. ඒ බව දක්වන වෛද්‍ය සහතික ග්‍රාම නිලධර සහතික ආදියද ඔවුන් සතුව ඇත්තේය. ඉතින් ඔවුනට සිගමන් නොදෙන්නෝ කවරහුද. මෙනහින් බලන කල්ලි සිඟමනද විවිධාකාරය අපේ රැකියා විරහිත උපාධිධාරීහු රජයේම ඇඟ මස් කා ලේ උරා බොන්නට බලා නොසිට මේ කවර අවිරක හෝ හිඟමනක් සිය රැකියාව කොට ගනිත් නම් රැකියා ගැටලුව නිකම්ම විසඳුනේ වෙයි ඊනියා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයෙන් කුරුවැල් වගිය ඔවුන්ගේ මනසට මෙබඳු නුවණක් පහළ නොවීම මහත් ඛේදයකි
එව්වද පුරවැසි බලය නගා සිටුවීමාදී ව්‍යාජයකින් රට ජාතිය උගසට තබා පිටරටකින් ඩොලර් කීයක් හෝ හිඟා ගැන්මට වඩා යටකී කවර හිඟමනක් වුවද මනායයි නොකිය හැක්කේ වේද. බොහොම තියුණු උපහාසයක් සහ මේ එක්තරා විදිහකට කිව්වහම උපහාසයකටත් ඇදී මේක සමාජ ඛේදවාචකයක්නේ. විශ්වවිද්‍යාලවලින් ඉගෙනගෙන ඇවිල්ලා රැකියා හිඟමන් කර කර ඉන්නේ නැතුව මෙහෙම හරි කරනවා නම් හොඳයි කියලා කියනවා. මේ ඛේදවාචකේ මේ තරම්ම දරුණුවට කියන්න තරම් හිතුනේ මොකද? සහ මේ සමාජ ඛේදවාචකේ මොකද්ද මේ? ඔය ඇත්තටම අතන හිඟමන කියලා කියන්නේ අර ඔය පාරේ ඉඳගෙන කීයක් හරි හිඟා කන මිනිස්සුගේ හිඟමන විතරක් නෙමෙයි. මේ ලෝකේ හැම දෙයක්ම හිඟමනක්නේ. ඉල්ලා ගැනීම. ලෝකේ පවතින දෙයකින් තමයි. දැන් ඕකේ බොහෝ දුරට අර ඔබ කලින් කියපු දේශපාලන අර්ථයක් තියෙනවා. තවතින් පුරවැසි බලය කියන වචනේ කියනවනේ. පුරවැසි බලය කියලා ඒ කාලේ තිබුණා තවත් තියෙනවා. ඉතින් මේ යම්කිසි සංවිධානයක් ඒගොල්ලන්ට චෝදනාවක් තිබුණා. ඒක හරියට ඇත්තද බොරුද කියන එක මම හරියට දන්නේ නැහැ. පිටරට වලින් ඩොලර් අරගෙන ඒ ඩොලර් වලින් තමයි ඒගොල්ලන්ගේ මේ ප්‍රයත්න සල්සා ගන්න කියලා. ඒකත් හිඟමනක්. පිටරට වලින් ඩොලර් හිඟා කෑම. ඉතින් අර කුඩාම තැන ඉඳලා මේ ඩොලර් හිඟා කෑම කියන තැන දක්වා ඒ මුළු වපසරියම තමයි ඔය හිඟම මේක හිඟන්නන් හැටියට සලකන්නේ. ඉතින් එතනදී අර කියන සදේ උපහාසයක් තියෙනවා. දැන් බොහෝ දුර සමාජ ඛේදවාචකයක් තියෙනවා. ඔව් ඒ සමාජ ඛේදවාචකය තමයි. ඒ කියන්නේ දැන් විශ්වවිද්‍යාලවල උපාධියක් ගත්තම බොහෝ අය හිතන්නේ උපාධියට සරිලන රැකියාවක් ලැබිය යුතුයි. ඒ සරිලන රැකියාවක් කියන්නේ මේ කාර්යාලීය රැකියාවක්. ඒක බලාපොරොත්තු ඉන්නවා රජයට මේ කරදර කරමින් ඉන්නවා නැත්නම් උද්ඝෝෂණ කරනවා පෙළපාලි යනවා. ඉතින් එහෙම කියන්නේ එහෙම ඉන්නේ නැතුව මෙහෙම හිඟමනක්වත් ගන්න එක හොඳද කියලා කියන්නේ ඒ හිඟමන ගන්න කියන එක නෙමෙයි ඒකෙන් කියන්නේ. ඊට වැඩිය හොඳයි වෙන යම් කිසි දෙයක් කරන එක. එහෙම මේ බලාපොරොත්තු ඉන්නේ නැතුව. එතන අධ්‍යාපනයේට යම් කිසි උපහාසයක් තියෙනවා. ඒ අධ්‍යාපනයේ ලබන අයට තියෙනවා. අධ්‍යාපනයේ දෙන අයට තියෙනවා. ඒ අධ්‍යාපන සහිත සමාජයට මේ හැම දෙයක්ම කරේ උපහාසයෙන් බලන්නේ. මේ ක්‍රමවේදයේ තියෙන ගැටලුවක් නේද මේ තියෙන්නේ? ඔව් මේ සමාජ ක්‍රමවේදයේම තියෙන ගැටලුවක්නේ. දැන් ඇත්තටම දැන් ඔය තීරු ලිපියෙන් මේ ටිකක් ඉවත් කළ බැලුවත් ඔය බටහිර ජාතිකයන් අපේ රටට එනකන් අපේ ශිල්ප ශාස්ත්‍ර තිබුණානේ. අපි ශිල්පයක් කරලා ජීවත් වෙන ගොවිතැන ශිල්පයක්. වෙළඳාමත් ශිල්පයක්. දැන් බටහිර අධ්‍යාපනයත් එක්ක පුරුදු වුණා මේ ජීවන මාර්ගය කියන්නේ කාර්යාලීය රැකියාව. හැම දෙනෙක් බලාපොරොත්තු වෙන එකනේ. ඉතින් ඒකේ ඛේදවාචකය තමයි ඔය තියෙන. දැන් උපාධියක් ගත්තම හිතන්නේ මම උපාධිකාරයෙක්. මට ලැබෙන්න ඕනේ උපාධියට හරියන රැකියාව. දැන් මට නම් රැකියාවක් නැහැ. මේ ඒවට බොහෝ දෙනෙක් ඔය රැකියාවක් බලාපොරොත්තු වෙන්නේ වැඩ කරන්නේ. ඒක නැති වුණාම ඒගොල්ලන්ගේ අපේක්ෂා භංගත්වයට පත් වෙලා නොඑක් දේවල් කරනවා. සමාජ විරෝධ වැඩ කරනවා. ඉතින් ඒ ඛේදවාචකය තමයි ඔකට පාදක වෙන්නේ එක පැත්තකින්. අනිත් පැත්තෙන් ඔය හිඟමන හැටියට මේ දැන් මේ දේශපාලකයන් පවා ඡන්දෙ හිඟාගෙන මේ බලයට පත් වෙන්නේ. ඒ සියල්ලම තමයි ඔය ලිපිය ඇතුලේ තියෙන්නේ. ඒ සියලුම සමස්තේම. සමාජ සංසිද්ධි අනුසාරයෙන් මේ කරන්න හදන මේ වෑයම කුමක් සඳහාද කරන්නේ? අප හැම දෙයක්ම කරන්නේ යම්කිසි අරමුණකින්. දැන් මට තියෙන එක අරමුණක් ඒ බස රස දේශ ආගම කියලා හතරක් තියෙනවා. මේ හතරේ යහපත් ප්‍රයත්න සඳහා යමක් කරන එක. ඒ කියන්නේ ඒක බස කියන අදහස් කරන්නේ මගේ බස සිංහලේ පමණක් නෙවෙයි භාෂාව කියන එක ළඟට රස ජාති මේ රටේ ජනතාව මේ රට මේ සඳහා වඩා යහපත් හෙට දිනක් වඩා යහපත් තත්වයක් ඇති කරන්න. ඊළඟට පොදු මිනිස් වර්ග පොදුවේ මේ මනුෂ්‍ය වර්ගයාගේ යහපත සඳහා යම්කිසි දෙයක් කිරීම. මේ සියලු මිනිසුන් එක්තරා අන්දමකින් මේ යම්කිසි මේ යමක් ලබා ගැනීමේ චේතනාවෙන්නේ හැම දෙයක්ම කරන්නේ. අර තියෙනවානේ සංස්කෘත ශ්ලෝකයක් ආහාර නිද්‍රා භයමයි තුනංච ඒතත් සමානු පශුභිස් නරාණ. මිනිසුන්ට සතුන්ට සමාන දෙයක් තමයි මේ ආහාර නිද්‍රා භයමයි තුන මේ හැම දෙයක්ම මේ භෞතික දේවල් ලෝණි කරනවා. ඉතින් ඒවා ලබා ගැනීමේ අරමුණින් තමයි මිනිසුන් හැම දෙයක්ම කරන්නේ. ඒ කිරීමේදී මිනිසුන් මූණ පාන ගැටලු ඛේදවාචකය. දැන් ඒවා තමයි මේ ඒ ඔස්සේ අපි හිතනවා ඊට වඩා හොඳ තැනකට මේ සමාජ ක්‍රමය පත් කරන්න ඕන. වඩා හොඳ යහපත් සමාජයක් ඇති කරන්න. ඒ පොදු අරමුණින් තමයි මේ තීරු ලිපි ලියන්නෙත් වෙන දේවල් ලියන්නෙත් ඒ බොහෝ වැඩ කරන්නේ ඒ අන්නේ පොදු අරමුණ තියාගෙන. ඒක තමයි මේකෙත් අරමුණ. නැත්තම් මේ වගේ තීරු ලිපි ලියන්න මේ අවශ්‍යතාවක් නැහැ. දේවල් ලියන්න පුළුවන්. මේ ලිපි ලියීමේ අරමුණ ඒක තමයි. ලේඛකයාට පුළුවන් ද සමාජය වෙනස් කරන්න? සමාජය වෙනස් කරන්න බොහෝ දුර ලේඛකයන්ට පුළුවන්නේ.
Ara Jean-Paul Sartre hire danna giyama De Gaulle kiyana Franse senapathiya kiyala thiyena me Franse me hire danna Jean-Paul Sartre hire danna kiyana Franse hire danawa kiyana mulu ratak watinawa kiyana kai lekakayak lekakayekuta puluwan samajayak wenas karanna eka ek dawasakin payakin ho sathiyakin dekkin karana deyak neme minissuge manasa hadanna puluwan e manasa hadimen tamai samajayak wenas wenney. Dan ara Melaratna Kumarayum kiyala thiyenne kaviyekku dinuwada dinuweni sæsi kiyala eka boruwak me muniwareyeku karanne sansare nævattima kaviya karanne sansare pævattima e unath eken kiyanne me tarang watinawa kiyenakane e lekhakayage dan ingreesi kaviyek vicharakayekata Matthew Arnold kiyana poetry is not a religion but it is capital substitute for religion me utana kaviya kiyata eka mulu kalawatama sahithyatama adalay. Mek agama yang nebi hebe agama ini orang yudan dulu andia. Itu orang balawat dia. Ti ehma dia kan samajak wenaskaran dulu ang. Itu wenye wakra karing. Deng ada niti ag dalah mak itu karena lagi sahiting ehma karan nebe. Wada sumutu dia itu wada me dayan itu apa? E karena me leka kayak itu karena apa? Eka wakra wenye sah minisun tek kelima penne. Loki tihasa orang terang udah haran tiena Rusia agatat. Menatar agatat tiena apa? Atet tiena ehma dia. Loke විප්ලවත් ඇති වෙලා තියෙනවා ලේකකයෝ ඒ පිටිපස්සේ ඉඳලා තියෙනවා. හැබැයි ලංකාව වගේ රටකදී ලේකකයන්ට ලේකකයන් තමන්ගේ වගකීම හරියාකාරව ඉෂ්ට කරා කියලා අපිට සතුටු වෙන්න පුළුවන්. එහෙම කරන ලේකකයන් තියෙනවා නැති ලේකකයන් තියෙනවා. වැඩි දෙනෙක් වැඩක ලේකකයන් වුණත් ඉතින් අර පොදු මිනිසුන්නේ එයාට යමක් ලබා ගැනීම අරමුණින් ලේකණයේ දෙනා ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට අපහාස කරනවා බඩගෝස්තරවාදීන් එහෙම කියලා. ඒ මොන දේ කිව්වත් ඒ පරමාර්ථය තමන්ට යමක් ලබා ගැනීම. එහෙම නැතුව ඒ ආත්මාර්ථයෙන් තොරව පරාර්ථකාමී ලියන ලේඛකයෙකුත් ඉන්නවා. ඒ නම් කරලා එහෙම කියන එක හොඳ නෑ. එහෙම පිරිසකුත් ඉන්නවා. දැන් අදත් ඉන්නවා. මේ ඉතිහාසය ගත්තත් එහෙම පිරිසක් හිටියා. ඒ අය නිසා තමයි මේ සමාජය වඩාත් යහපත් බවට පත් වුණේ. සමාජයේ වෙන්න තිබුණ බොහෝ උවදුරු වලින් වැළකුණේ. ඒ නිසා ලේඛකයා කියන්නේ සමාජය සමාජයම තමයි ලේඛකයා කියන්නේ ලේඛකයන් තොරව සමාජයක් නැත්නම් සමාජයෙන් තොරව ලේඛකයෙකුත් නැහැ. ඒ ඇත්ත තමයි මේ අපි අත්දකින්නේ. කාලයක් තිස්සේ ප්‍රාමාණික අය ලේඛකයන් විවිධ විද්වතුන් නිහඬව සිටීමේ ප්‍රතිඵලයක් විදිහට අපි යම්කිසි චින්තනමය සීමා වීමකට පටු වීමකට ලක් වෙලා කියලා මම කිව්වොත් ඔබතුමා එකඟ. ඔව් චින්තනයේ මිනිසාගේ දියුණුව දැන් ශිෂ්ටාචාරය ඇති වුණේ චින්තනය නිසානේ මිනිහට හිතන්න බැරි වුණා නම් තවමත් අර කලින් හිටපු ඔය කියන්නේ මේ හෝමෝ සාපියන් කියන මොකක් හරි විදිහේ නොදියුණු මිනිසානේ මේ චින්තනය නිසා තමයි මිනිසා දියුණුව උනේ. ඒ චින්තනය සඳහා අවශ්‍ය පසුබිම සකසන්නේ අවශ්‍ය අමුද්‍රව්‍ය දෙන්නේ ලේඛකයා නැත්නම් කලාකරුවා කවුරු හරි අධ්‍යාත්මය පිළිබඳව මේ කටයුතු කරන තැනත් ආගමෙන් කරන්නේ ලෝකෝත්තර දෙයක්නේ ලෞකික වශයෙන් ලැබෙන දියුණුවයි මේ ලෝකයේ දියුණුව සඳහා ඒ ලේඛකයාගේ නැත්නම් කලාකරුවාගේ මෙහෙවර තමයි ඉතාම වැදගත් වෙන්නේ චින්තනය තමයි වැදගත් වෙන්නේ ඔබ කිව්වේ චින්තනය තමයි චින්තනය සඳහා තමයි මේ සියලු දෙකන් දැන් මේ තීරු ලිපි එකතු කරලා යන්නේ මිනිසුන් චින්තනය පිබිදීමට ඔබ කරන මේ දේ හරිද සමාජයේ පවතින මේ දේ හරිද මේ ගැන වෙනස් විදිහකට හිතන්න කියන එක පණිවිඩය තමයි දෙන්නේ. ඒ නිසා හරි චින්තනය මේ වෙනස් කිරීම තමයි කළ යුතු දේ. වෙනස් කිරීම හෝ දියුණු කිරීම. මේ තීරු ලිපි වල සමහර තීරු ලිපි කියවද්දී අපිට තේරෙනවා මේ බොහෝ හැදෑරීම් කරලා තියෙනවා කියලා. සමහර වෙලාවට ඉතිහාසය හදාරලා තියෙනවා. සමහර වෙලාවට මේ සංසිද්ධීන් වලට මූලික වෙන හේතු කාරණා හැදෑරීම ලේඛකයෙකුට සහ තීරු ලිපි රචකයෙකුට විශේෂයෙන් කොච්චර වැදගත්ද? ඔබ දන්නවා සීබස්ලා කරේ තියෙනවා මේ කවියක් නිසග සිදු පිළිබන් උගත්ගත් විමල්නේ නොමන්ද ්‍යියවුදු හේවේ විසින් මෙ කවි සපුවට. එකම කාව්‍යාදර්ශය කියනවා නයිසර්ගිකීච ප්‍රතිභා සුතංච බහුනිර්මලං මන්දස්්චා භියෝගස්්ට කාරණං කාවි සම්පදා. එ කවියට පමණක් මේ සියලු නිර්මාණ සඳහා අවශ්‍යකන කරුණු තුනක් කියෙන. ප්‍රතිභාව ව්‍යුත්පත්ති සත්තා අභ්‍යාසයකින්. ව්‍යුත්පත්ති කියලා කියන්නේ බොහෝ උගත්ගත් විමල්නේ කියන්නේ එකයි. බොහෝ ග්‍රන්ථ කියීම නැත්තං බොහෝ ඇසූපිරුතැන් ඇතිවීමෙන් ඇතිකරගන්න දැනුම. ඒක මේ දැන් මේ තීරු ලිපි කියන්නේ කියලා පොත්පත් කියලා කියන්න බෑ. ඒක කලින් ගබඩා කරලා තියෙනවා තමන්ගේ මනසේ. එතකොට ඒක ඉබේම අර ලියනකොට එනවා. විවිධ අවස්ථාවල හදාරපු දේවල්. හදාරපු දේවල්. ඉතින් ඒ වගේ මේ මගේ ඔළුවේ තිබුණ දේවල්, මගේ මනසේ තිබුණ දේවල් ඉබේම අර ලියාගෙන යනකොට එනවා.
අට මතක් වෙන මානවසිංහයන් කියලා තියෙන උන්ගේ අර කොමල රේඛා කියන පොතේ පෙරවදනේ ජීවිතයක් කියන්නේ මේ අත්දැකීම් එකතු කරගත්තද එකක්. එහෙම නැත්නම් ඒ ජීවිතයක් නෙවෙයි, සාර්ථක ජීවිතයක් නෙවෙයි. ඒ වගේ අත්දැකීම් කියන ඒවා කිවිමින් පමණක් නෙවෙයි සමාජයේ ගැවසීමෙන් වෙනත් ක්‍රම වලින් ලැබෙනවා. ඒවා තමයි කලා නිර්මාණ වලින් ලෝකයට දෙන්නේ. ඒවා පෙරිලා සකස් වෙලා එන ඒවා. අමුවමීම අත්දැකීමක් කියන්නේ නැහැනේ. තීරු ලිපියක් ලියන කොටත් ඒ තමන්ගේ මනසේ තියෙන අත්දැකීම් ඒ කරුණු ඉබේම එනවා. ඒවා තමයි මේ තීරු ලිපි වල තියෙන්නේ. ජනශ්‍රතික කාරණා ගැනත් ඔබතුමා මේ බොහොම අවධානයෙන් ඉන්නවා කියලා මේ තීරු ලිපි කියවද්දි තේරෙනවා. ලේඛකයෙකුට මේ වගේ මූලාශ්‍ර ජනශ්‍රතික කාරණා එහෙම නැත්නම් අර වාක්කෝෂ පැරණි මිනිසුගාව තියෙන ලස්සන කතා උපමා කතා මේ කොච්චර වැදගත්ද? ඒව තමයි අපේ මුල. ජනශ්‍රතිය තමයි අපේ මුල් තියෙන්නේ. දැන් මේ අනිත් දේවල් ජනශ්‍රතියෙම තමයි පස්සේ කාලකෝ සකස් කරගන්නේ. ජනශ්‍රුතිය තරම් වැදගත් වෙන්නේ නැහැ මං හිතන්නේ මේ පස්සේ කාලේ කොහේ ඇති කරගන්න මේ අපි කියන්නේ විදග්ධ දේවල් විදග්ධ සංස්කෘතිය නැත්නම් විදග්ධ ලේඛන කියන්නේ ඒ සියල්ලේ මුල තියෙන ජනශ්‍රුතිය තමයි. ජනශ්‍රුතිය කියන්නේ මිනිසුන් ඒ නොදියුණු කාලේ මේ නොදියුණු කියන්නත් බෑ. ඒ කාලේ ගිය මේ යම්කිසි ජාතියක ආධ්‍යාත්මය ගැබ් වෙන්නේ. ඒක ඉතාම වැදගත්. මම හිතන්නේ හැම කෙනෙකුම ජනශ්‍රුතිය හදාරලා තියෙනවා මේ ලේඛනයේ දෙන විශේෂයෙන් කලාකෘති නිපදවන තමන්ගේ රටේ නැත්නම් තමන්ගේ ජාතිය තමන්ගේ සංස්කෘතිය ජනශ්‍රුතිය දන්නේ නැත්නම් ඒ දැනත්තාට සාර්ථක ලේඛකයෙකු හෝ සාර්ථක කලාකරුවෙකු වෙන්න බෑ. මේවා එකතු කරන පිරිස් ඉන්නා විවිධ රටවලනේ වෙනම ග්‍රන්ථ නාම දෙමින් මේවා විතරක් එකතු කරලා තියෙන විශ්වකෝෂ වගේ මේවා එකතු කරලා ග්‍රන්ථ සම්පාදනය කරපු අයනේ. ජනකියමන් වගේ පොතක් ගත්තත් අපේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ මේවා එකතු කරලා තියෙනවා. ඒවා තමයි අමුද්‍රව්‍ය. දැන් හාල් තිබුණට වඩා නෑ බඩ පිරෙන්නේ නෑනේ. ඒවා කියවලා ඒවෙන් කරුණු ලබාගෙන අපි මේ යම්කිසි නිර්මාණ හෝ මේවා තීරු ලිපි නැත්තම් වෙනත් කෙටි කතා නවකතා ඒ දේවල් වලින් සමාජයට දිය යුතුයි. ජනශ්‍රුති කියලා අමුමමිය ගොඩ ගහගෙන හිටියට ඒක වැඩක් වෙන්නේ ඒක මූලික දෙයක්. ඒවා කියවන්න ඕනේ. දැන් ජනකීමන් පොත කියවවත් තව තියෙනවනේ ඔයගේ ජනශ්‍රුති ගැන හැදෑරීම්. ඒවා කියවීමෙන් අපි ලබන දැනුම ජනශ්‍රුති ගැන ලබන දැනුම තමයි ඊළඟට නිර්මාණයේදී එළියට එන්නේ. ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතිහාසයේ නැවත නැවත පුනරුච්චාරණය වෙමින් තියෙනවා කියලා විශ්වාස කරනවාද මේ කෙටි මේ තීරු ලිපි කියවද්දී බොහෝ වෙලාවට තේරෙනවා ඒ අතීතයේ සිදුවෙච්ච සිදුවීම්මද මේ දැනුත් අපිට සිදුවෙමින් තියෙන්නේ කියලා. ඔය කාල් මාක්ස් එහෙම කියලා තියෙනවා ඉතිහාසයේ මේ චක්‍රයක් වගේ නැවත නැවත සිදුවෙනවා කියලා. ඒක ඉතින් ඉතිහාසයේ හදාරන කෙනෙකුට මේ හොඳින් තේරෙනවා. වාසනාවකට හෝ අවාසනාවකට හෝ මට විශ්වවිද්‍යාලයේ ඉතිහාසය තමයි ඉගෙන ගන්න ලැබුණේ. ඒ නිසා මට ඉතිහාසය ගැන එක්තරා ඉතිහාසය කියන අදහස් කරන මේ සිද්ධිමාලා පමණක් නේ ඒකට පදනම් වූ එක්තරා තියෙන ශාස්ත්‍රයක් එක්තරා ක්‍රමවේදයක් තියෙනවා. ඒක අනුව බලනකොට ඒ සිද්ධි නැවත නැවත සිදුවෙන බව පේනවා. හැබැයි ඉතිහාසය කියන එකෙන් ඔබ අදහස් කරන්නේ මං හිතන්නේ මේ සාමාන්‍ය ඉතිහාස කතාව වෙන්න පුළුවන්. පෙරදිග තියෙනවා ඉතිහාසය කියන තවත් ඊට වැඩිය මේ වෙනස් දෙයක් වෙනස් අර්ථකථනයක්. ධර්මාර්ථ කාම මෝක්ෂානම් උපදේශ සමන්විතම් පූර්වෘත්ත කථායුක්ත ඉතිහාසම් ප්‍රවක්ෂතේ. ඉතිහාසය කියන්නේ මේ ධර්ම අර්ථ කාම මෝක්ෂ කියන හතර තියෙනවා. ඒ කියන්නේ යහපත් දේ ඉතිහාසය කියන්නේ. අපි ඉතිහාසය කියන්නේ බටහිර ඉතිහාසය කියන්නේ හැමදේමනේ සියලු සිදුවීම් ඉතිහාසයට අදාළයි. ඉතින් මේ කොයි ක්‍රමයෙන් බැලුවත් ඉතිහාසය නැවත සිදුවෙනවා. ඒක සිදුවෙන්නේ අර කලින් දේ දිනුන විදිහට ඒ විදිහටම නොවෙන්න පුළුවන්. හැබැයි ඒ දේ නැවත සිදුවෙනවා වෙනත් විදිහකට හෝ. ඒක ඉතින් ඉතිහාසය දිහා පරීක්ෂාවෙන් බැලුවොත් කෙනෙකුට වටහා ගන්න පුළුවන්. ඒව කොච්චර ප්‍රයෝජනවත් වුණාද ඒ සමහර සංසිද්ධීන් වර්තමානය හා ගලපත්ති ඔබ දකින සිද්ධිනේ මේ ගලපන්නේ තීරු ලිපි විදියට ඔබතුමාට කොච්චර ඉතිහාස කරුණු නැවත නැවත ලියද්දි මේවට බලපෑම් කරාද ඒක මේ තීරු ලිපි වලට කොච්චර ආලෝකයක් වුණාද? ඔව් ඉතිහාසය ගැන තියෙන දැනුම තීරු ලිපියක් විතරක් නෙමෙයි කවර මොන කලාකෘතියකදී වුණත් මොන ලේඛනයකදී වුණත් වැදගත් වෙනවා. ඉතිහාසයේනේ අපි සිදු වුණු දේවල් තියෙන්නේ. ඒ සිදුවුණු දේවල් ආශ්‍රයෙන් අපි යමක් කියන්නේ දැන් හෙට සිදුවෙන්නේ අද කියන්න බෑනේ අනාගතය ගැන නොදන්න කෙනෙකුට. ඉතින් සිදුවුණු දේවල් දැනගන්නවා අපි. ඒ සිදුවුණු දේවල් තමයි අපේ මේ 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 ලේඛනයේදී නැත්තම් කලාවේදී ಉಪಯೋಗ වෙන්නේ. අර ව්‍යුත්පත්ති කියලා කියන්නේ ව්‍යුත්පත්ති කියන්නේ නොඑක් පොත්පත් කියන අත්දැකීම් ලැබීමෙන් අසුපිරුතෙන් ඇති බවනේ. ඒ අසුපිරුතෙන් ඇති වෙන්නේ ඉතිහාසය නිසානේ. හෙට වෙන දේවල් ගැන නෙවෙයි හිතන්නේ. ඒ නිසා ඉතිහාසය තමයි මේ වර්තමානයේ පදනම. ඉතිහාසයෙන් තොර වර්තමානයක් නෑ. වර්තමානයේ වර්තමානය වෙන්නේ ඉතිහාසය නිසා. ඒ නිසා ඉතිහාසය මට ඉතාම ඉවහල් වුණා ඔය මේ තීරු ලිපි ලිවීමේදී. අපි කතා කරමින් සිටියේ කඩහිම තීරු ලිපි එකතුව ශ්‍රීනාත් ගණේවත්ත ලේඛකයා විසින් සම්පාදනය කරන ලද
තීරුලිපි රචකයා කියන්නේ සමාජ ගවේෂකයෙක්. ඔහු සමාජයේ විවිධ විවිධ අත්දැකීම් එකතු කරනවා. ඒ එකතු කරන්නේ තීරුලිපියක් ලියන්නට කියා බලාගෙන නොවේ. සමහර අත්දැකීම්, සමහර දේවල් එකතු කරලා තියාගෙන ඉන්නවා. ලියද්දී ඒවා අමුද්‍රව්‍ය විදියට, වස්තු බීජ විදියට ලේඛකයා ළඟට එනවා. ඒ සියලු දේවල් ඔබ මම අපි හැමෝම දකිනවා විඳිනවා. හැබැයි ලේඛකයා මේවා එකතු කරලා හිතේ තැම්පත් කරගන්නවා, එහෙම නැත්නම් ලියලා තියාගන්නවා. මේ සියල්ල අවසානයේ ලේඛකයා ඒවා තව කෙනෙකුගේ ජීවිත පරිඥාණය වෙනුවෙන් ලබා දෙනවා. හැබැයි මේ සියල්ල ඔබ මම දැකපු දේවල්. අපේ වෙනස වෙන්නේ ලේඛකයා ඒවා ලියලා තව කෙනෙකුගේ ජීවිත පරිඥාණය ඇති කරද්දී අපි ඒවා දැකලා නොදුටු වාසේ යනවා. පුංචි විරාමයකට යමටයි සූදානම්. මකුල් කෑම අපි හැමෝටම අපි හැමෝම දන්න සහ අත්විඳින දෙයක්. ගම්වලදී නම් හත් දවස් මගුල් කෑම් තියෙනවා. ඒ වගේම මගුල් කන්න ඉස්සෙල්ලා කණු හිටවීම, තාච්චියේ තෙල් රත් කිරීම, කැවුම් බදින්න පටන් ගන්න එක, මේ හැම එකටමත් නැකත් තියෙනවා. ඉතින් ගෙදරකට මගුල් ගියක් එනවා කියන්නේ ගමකදී නම් ඒක මාස ගාණක් අවුරුදු ගාණක් තිස්සේ විඳින්නට ලැබෙන දෙයක්. මේ ඒ ගැන කියවිච්ච බොහොම ලස්සන තැනක්. පෙර දවස ඇතමුන්ට මගුල් මත කොතරම් වැඩි වීදයත් ඔව් හත්දා මගුල් කෑහ. ඒ සිය නිවසේ නිවසේ ඉඩ මද නම් ඒ අසලින් මගුල් මඩුවක් තැනින. ඒ තැනුනේ නිකම්ම නොවේ, නැකතට කප් සිටුවීමෙනි. අද මගුල් කණුවේ පෑ කිහිපයකි. ඒද සිය නිවෙස්හි නොවේ. ඇත්තෝ කොළඹ ලොකු ලොකු හෝටල් සොයති. නැත්තෝද සිය නැතිකම සඟවා කබල් උත්සව ශාලාවක් හෝ සොයා ගනිති. කෙතරම් ඉඩ තිබුණද, මඩුවක් තනන්නට කොතරම් ඉඩ මිදුලෙහි තිබුණද, නිවසෙහි කන මගුලත් මගුලක්ද. ඒ වේවා. එහි නැකත් කරුවන්ට වන පහසුව මගුල් මඩුවට කප් සිටුවන්නට නැකතක් තනන්නට ඔවුන්ගේ මහර්ග කාලය මෙන්ම ශ්‍රමයේද නැසීම පවකි. දස අතේ නයිවි හෝ හෝටලයක මගුල් කන්නේ එහෙයින්වන. මගුලට ආරාධනාත් කළ යුතුය. නැත්තෝ නිකම් කඩදාසිපතක ආරාධනය මුද්‍රණය කරවති. ඇත්තෝ ඒ සඳහා නන් විසිතුරුපත් සොයති. ඒද මදි වූ කල්හි ලී ප්ලාස්ටික් ආදී විවිධ ද්‍රව්‍ය යොදා ගනිති. කවර හේන්ද අන්‍යයන්ට වඩා වෙනස් වූවක්ම කළ යුතු හේයිනි. මගුල් කෑමත් බැලුවහම ලොකු වැඩක් නේද? දැන් මේ අපි විවිධ විවිධ මගුල් කෑම් දකිනවනේ. මේ තීරුලිපි රචකයා දකින විදියේ තියෙන ලස්සන, ඒ කියන්නේ එදා මගුල් කාපු විදියයි, සතියක් මාසයක් තිස්සේ මාස 3කට කලින් ඉඳන් ලෑස්ති වෙච්ච විදියයි, වර්තමානයේ ගිහිල්ලා පැය 2 3කට ගිහිල්ලා අතපයි පිහදාගෙන එන විදියයි. කොහොමද මේක? ඒක ඇත්තටම මේ මගුල් කෑම කියන එක තමයි එතන මේ පාදක කරගන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ ඊට වැඩි එහාගේ මේ සංස්කෘතික වෙනස, මේ සමාජය තුළ තියෙන වෙනස. දැන් ඒ දවස්වල මගුල් කනවා කියන එක ඉතින් කොහොමත් මගුල් කනවා කියන ජීවිතය ඉතාම වැදගත් අවස්ථාවක්නේ. ඒක කොහොමද කරේ අපේ සංස්කෘතිය? ඒකට අද වෙන විට ඒක වෙනස් වෙලා තියෙන්නේ කොහොමද? මේ දෙක අතර තියෙන එක්තරා එකට කියන්නේ මේ නිකන් මේ ඇති වෙන මේ උත්ප්‍රාසණීය බවක් තියෙනවා. එදා ගෙදරදී මගුල් කෑම සඳහා ඒ තරම් ලොකු වියදමක් ගියේ නැහැ. ඒකට ඒ නෑදෑයන් සියලු දෙනාම කැඳවලා මේ ඒ මගුල් අවස්ථාව සමරනවා. අද හෝටලේ තියෙන ආසන ගන්න තමයි නෑදෑයන්ට ආරාධනා කරන්නේ. වෙනද කැවුම් පුච්චන්න වෙනම කෙනෙක් එනවා ගමේනේ. ඔව්, ඒ හැම එකටම නැකතුත් තියෙනවානේ. තෙල් වලන් ලිපි තියන්න කියලා නැකතක් තියෙනවා. ඉතින් ඒවා නැතුව දැන් මේ අද වෙනකොට මේක මේ මොන විදිහට සකස් කරගෙන තියෙන්නේ? දැන් මේ මගුල් කෑම කියන මාතෘකාව ඔස්සේ මේ සමාජයේ බොරු හර සඳහා මේ ඇවිත් තියෙන්නේ කොහොමද? ඒ තැනට ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියන එක තමයි කියන්නේ. මගුල් කෑම කියන එක එතන යොදා ගන්න මේ සිද්ධිය ඒක තමයි, ඒක පදනම වෙන්නේ. හැබැයි මේ සමාජයේ අද වෙනකොට ඉතාම නිකන් බොරු හර බොල් දේවල් සඳහා එළඹිලා තියෙනවා, ඒ තැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක තමයි මේකෙන් මේ එක්තරා ආකාරයකින් විවේචනය වෙන්නේ. මගුල් කෑමම නෙවෙයි, මගුල් කෑම තමයි අපි එතන සංකේතය හැටියට ගන්නෙ. දැන් ඔකේ තව එහාට ගියාම කියන ඔය ප්‍රී ෂූට් වගේ දේවල් ගැන කොයිතරම් මේ අපේ අපේ තියෙනවා යම්කිසි සංස්කෘතියක් ඕනම ජාතියකට, අපේ සංස්කෘතියට ඒවා ගැළපෙන්නේ නැද්ද? ඒවා නිසා ඇති වෙන මේ මුදල් කොයිතරම් නාස්තියක් සිදු වෙනවද? අපි වගේ සමාජයකට එහෙම කරන්න පුළුවන්ද?
එතකොට ඊළඟට මේ මගුල් කෑමෙන් පස්සේ ඒගොල්ලෝ ජීවත් වෙන්න ඕනේ. ඒ ජීවත් වීම සඳහා තියෙන මුදල් තමයි කියන්නේ ණය වෙලා මගුල් කන්නේ හුඟක් වෙලාවට. මෙන්න මේ වගේ බොරුහර පිළිබඳව එක්තරා මේ සදේ ආකාරයකින් විවේචනය කිරීමක් තමයි ඒ ලිපින් කරන්නේ. බැලුවම හැමදේම පුහු ආටෝපයක් වගේ දෙයක් කියලා කියන්න කෙරෙන උත්සාහයක්. ඒ කියන්නේ નિરાයාස උත්සාහයක් අපිට මේ තීරු ලිපිවල පේනවා. ඔව් ඒක තමයි. දැන් අපි දැන් අපේ සංස්කෘතිය අපේ සමාජය බෞද්ධ සමාජයක්නේ. ඒක වෙනත් ආගම් වල අය මේ රටේ ඉන්නවා. හැබැයි අපේ සංස්කෘතිය හැදුනේ වැඩිනේ බෞද්ධ පසුබිමකනේ. ඒ පසුබිමින් කියලා දෙනවා මේ අල්පේච්ඡතාව. එතකොට සරල බව. දැන් ඔය කර්ණීමිත සූත්‍රයේත් කියන්නේ අපකිච්චෝ සල්ලහුක උත්ති කියලා ඒකනේ. ඉතින් ඒවා සෙවණේ වැඩිනු සංස්කෘතියක් එදා කොහොමද මේ පැවතුනේ? ඒකෙන් කොයිතරම් සරලව පහසුවෙන් මිනිසුන් ජීවත් වුණාද? අද වෙනකොට ජීවත් වීම මහා මිනිසුන්ටම කරදරයක් වෙලා තියෙනවා. කොයිතරම් වියදමක් තියෙනවද? ළමයින් යවන්න ඕනේ මේ ස්විමින් යවනවා, ටියුෂන් යවනවා. ඊට පස්සේ තව එක එක සෙල්ලම් වලට යවනවා. ඉතින් ඒවා කිසි දෙයක් ඒ කාලේ තිබුණේ නැහැ නේද? ඒ ළමයිත් ඉගෙන ගත්තා. ඉතින් ඒ වගේ සමාජය අද ඒ බොරු හරකරා පැමිණ ඇති සැටි. ඒක තමයි අපි කලාකාරයෙකුගේ නැත්නම් ලේඛකයෙකුගේ යුතුකම වෙන්නේ පෙන්වා දීමනේ. ඊට එහා දෙයක් කරන්න බෑ. ඒක කලාත්මකව පෙන්වා දීම තමයි මේ තීරු ලිපි වලින් මේ උත්සාහ කරන්නේ කාර්ය කිරීම සඳහා. මේ තීරු ලිපි ගැන මේවා කියවද්දී සහ මේ ඔබතුමා සමඟ කතා කරද්දී දැන් අපිට බොහෝ ශ්ලෝක අහන්න ලැබෙනවා. ඊළඟට විවිධ නිදර්ශන විවිධ පොත්වලින් ගන්නා විවිධ නිදර්ශන අපිට අහන්නට ලැබෙනවා. මේ දේවල් වර්තමාන පරම්පරාවේ තීරු ලිපිවලදී ඒ පොහොසත්කම අපිට දකින්න ලැබෙන්නේ. ඇත්තටම මේක භාෂාමය පොහොසත්කමක් සහ මේක වික්‍රමයක්. මොකද පුංචි ප්‍රමාණයක් පුංචි ඉඩක වචන 500කට විතර එක දෙයක් ගොනු කර ගන්න ඕනේ. මේ ගැන කතා කරොත් මේ තමන්ට තියෙන දැනුම සහ මේ දේවල් මේ පුංචි ඉඩ ඇතුළට ගොනු කරගන්න එකේ තියෙන වික්‍රමය ගැන කතා කරොත්. ඔව් ඒක තමයි අපේ සමාජයේ අද තියෙන ඛේදවාචකය. දැන් අර බහුශ්‍රත බව කියන එක මම කියන්නේ බහුශ්‍රත බව මට තියෙන කියන එක නෙවෙයි අපේ සමාජයේ එදා මේ දැන් ඉස්සර හිටපු හැම කෙනෙකුටම වගේ තිබුණානේ. සාමාන්‍ය හංගන්නන්ට පවා තිබුණා. හංගන්නුත් දන්නවා බොහෝ දේවල්. පොත්පත් කියවීම ලබාගත්තේ දැනුම නෙවෙයි. ඒ නොයෙක්‍රමෙන් ලබාගත් දැනුම ඒක තමයි අපේ ජීවන පරිඥානය කියන එක සකස් කරන්නේ දැනුම. ඒ අත්දැකීම් පරම්පරාවෙන් පරම්පරාවට අත්දැකීම් අද පරපුර පුරුදු වෙලා තියෙන්නේ මේ 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 මම කියන්නේ මේ කවුරුත් කරන චෝදනාවම කිරීම නෙමෙයි. අන්තර්ජාලයේ හෝ වෙනත් ඔය Facebook වෙන දේවල් වල පුරුදු වෙලා එතනින් එහාට නැහැනේ. දැන් ඇත්තටම ඒ වැනුත් යම් කිසි දුරකට අත්දැකීම් දැනුම ලබා ගන්න පුළුවන්. ඒකත් නෙවෙයි කරන්නේ පුදු විනෝදය සඳහා හෝ වෙනත් දෙයක් සඳහා යොදා ගැනීම. ඒ මාධ්‍ය මොකක් වුණත් ඔය සමාජ මාධ්‍ය කියනවා පුළුවන් නම් විශේෂ දැනුමක් ලබා ගන්න. එහෙම උත්සාහයක් නැහැ. අද පරපුරට දැනුම ඕනේ නැහැ. එදිනදා ඒ අවස්ථාවේ ජීවත් වීම පමණයි කරන්නේ. ජීවිතයේ සකස් වීමක් නැහැ. අයාලියන් ජීවිතයක්. ඉතින් ඒ තැනට මිනිසුන් වැටුණේ ඇයි? අපේ සංස්කෘතික වෙනස නිසා, සංස්කෘතික වෙනස් වීම නිසා ඒක වෙනස් වෙන්නේ ඇයි? මිනිසුන් මේ බොහෝ දුරට මේ ආර්ථික දේවල් නැත්නම් පරිභෝජනවාදී පසුපස යනවා. අධ්‍යාපනික අධ්‍යාපන ක්‍රමයේ තියෙන අධ්‍යාපන ක්‍රමයේත් යම් කිසි මේ තිබුණා ඒක තරගයකටනේ පුරුදු කරන්නේ. විභාගය කියන්නේ තරගයක්නේ. ඒ සඳහා අධ්‍යාපනය සඳහා පමණයි, ජීවිතය සඳහා නෙවෙයි. විභාගය සමත් වීම සඳහා අධ්‍යාපනය ජීවිතේ ලබා ගන්න දෙයක් නැහැ. අද කටපාඩම් කරලා කොහොම විභාගය සමත් වෙනවා? හෙට ඇහුවොත් ඒ දැනුම නැහැ. උගතෙක් මිසක් බුද්ධිමතෙක් බිහි වෙන්නේ නැහැ. ඔව් බුද්ධිමතුන් නැහැ, ප්‍රඥාවන්තයන් නැහැ. ඉතින් එහෙම නැති සමාජයක මේ ඛේදවාචකයක් තමයි පවතින්නේ. ඒක තමයි මේ ඔය තීරු ලිපි වලට පාදක වෙන අද්දකේ. මේ සියලු තීරු ලිපි අපි හිතමු ඇඳුම් පැළඳුම් වේවා, මගුලේ රඟ වේවා, ඊළඟට පොත් ප්‍රදර්ශනය වේවා, මේ සියලුම තීරු ලිපි වලින් අපිට පේන එක මේ ප්‍රබල සාධකයක් තියෙනවා, පාදමක් වගේ එකක්. ඒ දේශපාලනය. එතනින් මේක පක්ෂ දේශපාලනය නෙවෙයි. නමුත් මේ හැම තීරු ලිපියක් ඇතුළෙම සමාජ ඛේදවාචකය සඳහා මේ දේවල් සඳහා දේශපාලනය කොහොමද බලපෑවේ කියන කාරණය. දේශපාලනයෙන් තොරව ඉතින් කිසිම දෙයක් කරන්න බෑනේ. හැම දෙයකම දේශපාලනේ ගැහිලා තියෙනවානේ. ඒ නිසා තීරු ලිපියටත් වෙනත් කලාත්මක නිර්මාණවලටත් හැම දෙයකටම යම් කිසි විදියකින් ඒ දේශපාලනේ මොකද්ද කියන එක වෙනම දෙයක්. සමාජවාදීද නැත්නම් ධනවාදීද එහෙම කියන්න පුළුවන්, පක්ෂ දේශපාලනේද මොකක් හරි වෙන්න පුළුවන්. ඒක තියෙනවා. ඒ හැම ඒකෙන් තොරව කලා නිර්මාණයක් කරන්න බෑ කාටවත්. يعني මේ සමාජයෙන් ජීවත් වෙන්නේ. සමාජයෙන් වික්ත වෙලා අර කල්පනා ලෝකයක ඉඳගෙන මේ එහෙම කරත් දේශපාලනේ යම් කිසි දුරකට එනවා.
එහෙම කරන්න බෑ. ඒ නිසා දේශපාලනය මේ ඔය තීරු ලිපි වල තියෙනවා වෙනත් බොහෝ කලා නිර්මාණ අපේ සාර්ථක කලා නිර්මාණ හැම එකම වගේ තියෙනවනේ. ඉතින් මට පොඩි ගැටලුවක් තියෙන්නේ ඔය තීරු ලිපි සමහර අයට තේරුණාද කියන එකයි. ඒක උදාහරණයක් තමයි කවිය ගැන තියෙන තීරු ලිපිය. ඒකේ තියෙන අර උපහාසයේ නොතේරීමෙන් දෝ එක්තරා සුප්‍රකට කවියෙක් ලොකු චෝදනාවක් කරලා තිබුණා මේ සිල්වින පුවත්පතින්ම. ඉතින් ඒ වගේ අවස්ථාවල් මට හිතේ මේ ලිවීමෙන් මේ මේ එකට අදාළ අයට මේක තේරෙන්නේ නැත්නම් මොකටද ලියන්නේ කියලා. ඉතින් සමහර අය ඒවා බැලීමෙන් මේ යම්කිසි වින්දනයක් ලැබු බව කියලා තියෙනවා. ඒ වගේ ඉතින් සමාජයේ එක එක තැනැත්තාගේ නැනපමණින් තමයි තීරු ලිපියක් තේරුම් ගන්න. දැන් ඔබතුමා ලියාගෙන යද්දී අපිට මේ සමහර තැන් හිතෙනවා මේක කොහොමද මේ පුවත්පතක පළ කරේ මෙච්චර මේ දරුණු දෙයක්. හැබැයි එකපාර ඔය කියන වගකිව යුත්තන්ට නොතේරී ඒක පළ කරා වෙන්නත් පුළුවන්කම තියෙනවා. වාරණයයි ස්වයං වාරණයයි. ඔව්. කොහොමද මේ දෙක විග්‍රහ කරගන්නේ? ඔබ කියන කරුණත් හරි. එයාට තේරෙන්නේ නැත්නම් නැත්නම් ඔගේ පහර වදින අයටත් තේරෙන්නේ නැහැ. එකක් මේ ලියන භාෂාව නිසා කිලිම කිව්වනම් ඔබ තේරෙනවනේ. ඔව්. වක්‍රෝක්තිය නිසා තේරෙන්නේ නැහැ. උදාහරණයක් ඇටියට ඔගේ ලිපියක් තියෙන මොදි කී ජායි කියලා. එතකොට ඒකෙන් කරන්නේ මේ ඉන්දියාවේ අගමැතිවරයාට ලොකු ප්‍රශංසාවක්. යටින් තියෙන්නේ ඒක අන්‍යාලාප විරෝධෝක්තිය. ඒක යටින් තියෙන්නේ ඕක කරන මේ ලංකාව ආක්‍රමණය කරන්න මේ මේ කරන වැඩක් කියන එකයි කියන්නේ. ඒක තේරෙන්නේ නැහැ නේ මේ ওই බලධාරීන්ට. ඒ නිසා ඒකට ඉඩ ලැබෙනවා. එතකොට ඔකින් කාටවත් මේ ගැටලුවක් වෙන්නේ නැහැ. තේරුම් ගත්තොත් නේ ඒකට විරුද්ධ වැඩ කරන්නේ. ඒ කියන්නේ වාරණයක් උනේත් නැහැ. ස්වයං වාරණයක් තියාගත්තේත් නැහැ. නැහැ. මේ දෙකම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ලේඛකයාට පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ මේ ලියන ආකාරය අනුව. ඒක රයිවට හසු නොවි දැන් නීතිය දන්න කෙනෙකුට නීතියට හසු නොවි යන්න පුළුවන්. අන්න ඒ වගේ වැඩක් තමයි. මේ තීරු ලිපි ලියාගෙන යද්දී මේ දැන් මේ මාධ්‍ය කලාවේ තියෙන පරිහානියත් ඔබතුමා අතින් මගහැරෙන්නේ නැහැ. ඒක බොහොම ලස්සනට සඳහන් වෙනවා මේ මාධ්‍ය කාර්යයන්ගේ මහා කරුණාව. ඔව්. මේ මාධ්‍ය කියන එකත් දැන් පුහු දෙයක්ද? එහෙම නැත්නම් මේක sannivedanayak nivedha wenne nivedanayak විතරද? මොකද හිතන්නේ? නෑ මාධ්‍ය කියන එක මේ ලෝකයට සමාජයට අවශ්‍යයි. මාධ්‍යෙන් තොරව දැන් ඒ කාලේ ඉඳලා ඒ කියන්නේ තාම පැරණි යුගයේ ඉඳලා දැන් හූකීම පව මාධ්‍යයක්නේ. ඒක යම්කිසි පණිවිඩයක් දක්වනවානේ. ඒවා අද දියුණු වෙලා මාධ්‍ය බවට පත් වෙලා තියෙනවා. මාධ්‍ය කුමක් සඳහාද කියන එකයි ප්‍රශ්නේ. දැන් අපේ හිතවත් කෙනෙක් තමයි රාජිත දිසානායකගේ නාට්‍ය වේදියා. එතුමා හැදුව නාට්‍යයක් වීරයා මැරිලා කියලා. වීරයා කියන්නේ මාධ්‍යකාරයා. මාධ්‍යකාරයා මැරිලා කියන එක කියන්නේ. මම රාජිතගෙන් අහුවා මාධ්‍යකාරයා වීරයෙක්ද? මාධ්‍යකාරයා කියන්නේ නම්ම කියන විදිහට මාධ්‍යයක්. මෙතන එතන තියෙනවා මෙතන ගෙනත් දෙනවා විතරයි වාහකේ. ඌට අයිතියක් නැහැ ඒවා මේ හොඳද නරකද කියන්න. නැත්නම් ඒවා සමහර ඒවා උසස් බවට සමහර ඒවා පහත් බවට පත් කරන්නේ. ඉතින් මාධ්‍යකාරයා වීරයෙක් වෙන එකම සමාජයේ ඛේදවාචකයක්. ඒක තමයි මම කිව්වේ. දැන් ඔකෙන් පෙන්නන්නේ මාධ්‍ය වලින් කොයිතරම් මේ මාධ්‍යකරුවාද මධ්‍යකරුවාද කියලා කියන්නේ. ඔව් මධ්‍ය කියලා කියන්නේ මාධ්‍යකරුවන් තියනවානේ චෝදනාවක් ඉස්සර ඉඳලම මේ මත්පැන් බීමට හුඟක් කැමතියි කියලා. ඒක මේ ඒ පුවත්පත් පමණක් මාධ්‍ය වල තිබුණ කාලේ ඉඳලා තියෙන දෙයක්. ඒක මේ තරවත් දුර පහසෙට කියන දෙයක්. ඒ මත්පැන් බිව්වත් නැතත් දැන් ඔය අත්ත වශයෙන් දන්නවනේ ඔය අත්ත පත්‍රයේ හිටපු සිරිවර්ධන මහත්මයා වගේ අය මත්පැන් නොබීපු අය නෙවෙයිනේ. මානවසිංහ මත්පැන් නොබීපු කෙනෙක් නෙවෙයිනේ. හැබැයි අය තමන්ගේ මාධ්‍ය කලාව පොදු ජනතාව සඳහා යොදාගත්තනේ හරියට. අද මාධ්‍යකාරයන් කරන්නේ ඒක නෙවෙයිනේ. මාධ්‍ය සඳහා වෙලා තියෙන මාධ්‍ය සමාජය සඳහා ලේඛනත් සමාජය සඳහා සමාජය වඩා හොඳ කරන්න වඩා දියුණු කරන්න මේ හැම දෙයක්ම කරන්නේ. ඉතින් මාධ්‍ය සඳහා වුණාම එතන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට දැන් ඔය මේ ඇති ඉන්නේ මේ වෙළඳැන්වීම සඳහා. ඒ භාණ්ඩය සඳහා නෙවෙයි. අන්න ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒකෙන් සමාජය පිරිහෙනවා. සමාජයේ ලොකු පිරිහීමක් ඇති වෙනවා. ඒතකොට මාධ්‍යෙන් කළ යුතු කාර්ය ඉටු වෙන්නේ නැහැ නියම විදිහට. අන්න ඒක තමයි ඔය මාධ්‍යවල මහා කරුණාවකින් පෙන්වා දෙන්න හදන්නේ. අන්න ඒ කාරණේ. ලේඛකයන් පෙරගමන් කරුවන් වෙන්න ඕනේ කියලා විශ්වාස කරනවා. ඔය ලේඛකයා මේ මං ඉස්සෙල්ලා කිව්වේ කවියක දිනුමද දිනුවැනි සෑසිය කියලා මුලත්ම වාරගම් කියලා තියෙනවා. ලේඛකයා තමයි මාර්ගය පෙන්වන්නේ. දැන් ආගමික ශාස්ත්‍රවරයෙකු යම් තර දුරකට පෙන්වන ලෝකෝත්තර මාර්ගය. ඉතින් ලෞකික මාර්ගය මේ පෙන්වන පෙරගමන් කරුවා ලේඛකයා නැත්තම් කලාකරුවා. ඒ කලාවෙන් තොරව මේ සමාජයට යහපැවැත්මක් නැහැ. ඔබ දන්නවා ඇති බරතුහරිය කියන සංස්කෘත පඬිවරයා කියන නීති ශතකයේ සාහිත්‍ය සංගීත කලා විහිණ සාක්ෂාත් පසුක් පුච්ච විශාන හිණ
තෘණං නඛාදං නපි ජීවමානෝ තත් භාගදීයං පරමං පශූනා. මේ සාහිත්‍ය සංගීත කලා ආදීන් විහිණව තැනැත්ත අංකුර නැති ගොනික් වගේ. ඉතින් එහෙම කරනකොට ඉදිරි ගමනක් නැහැනේ. සාහිත්‍ය කරුවා සංගීතය කලාව තමයි මේ මඟ පෙන්වන්නේ. ඒ මඟ පෙන්වන්නේ නිකන් අර දක්කනවා වගේ නෙවෙයි. ඊටාම රසවත්ව, ඊටාම මෘදු විදියට, ඊටා දයාන්විතව ඒක නොපිලිගෙන බැරි විදියට. අන්න ඒකයි සාහිත්‍යය තියෙන වෙනස. වෙන කෙනෙකුට ඒක ඊට වඩා රළු විදියට කියන්න පුළුවන්. ඒක තමයි සාහිත්‍යයේ තියෙන මේ උසස් බව නැත්නම් සාහිත්‍යයේ තියෙන ප්‍රයෝජනය. අවසාන වශයෙන් ඔබතුමාගෙන් මට අහන්නට හිතුණා දැන් මේ තීරු ලිපි හැම එකකම එකාරය පාවිච්චි වෙනවා. එකාරය සාමාන්‍ය ජනතාව අතින් සමහර වෙලාවට භාවිත වෙන තැන් එහෙම නැත්නම් මේවා කියවීමේ අපහසුතාවය ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. නූතන වාග් විද්‍යාඥයෝ කියනවා මේවා පාවිච්චි කළ යුතු නැහැ දැන් කියලා. හැබැයි මේ තීරු ලිපිය ජනප්‍රියයි මම දන්න තරමේ මේකට එකාරය පාවිච්චි කරලා තියෙනවා. මොකද්ද මේ භාෂා ගැන මේ තියෙන ගැටලුව? ඔව්. දැන් එකාරය කියන එකේ මුල බැලුවම ඒක සිංහලයේ කියන මේ අක්ෂර රූපයේ සිංහලයේ පමණයි තියෙන පෙරදිග භාෂාවල ශබ්දයේ තියෙන වෙනත් භාෂාවල. ඉතින් ඒක යොදන්නේ මේ නිකන් නෙවෙයි යම්කිසි එක්කෝ ව්‍යාකරණාත්මක අවශ්‍යතාවකට. දැන් අපි හිතමු මේ අත කියලා ලියනවා කියලා නොයේද මේ අත ඇතබූ පොතයි. ඒතකොට අත කියන එකෙන් ඇයන්නේ දීමේ ආධාර විභක්තියට මේ අතෙහි කියන තේරුම එනවා. ඉතින් තේරුම දීම සඳහා ඇයන්නේ යෙදීමෙන් ඉතා කෙටියෙන් දක්වන්න පුළුවන් නම් ඇයි ඒක අතහරින්නේ? ඒක උච්චාරණය වෙනම දෙයක්. ලේඛනයයි මේ කතනය අතර තියෙනවනේ පොඩි වෙනසක් අපි අර මොකද්ද භාෂා ද්විරූපතාව කියන ලොකු නමක් කියන්නේ. ඉතින් ඒ වගේ ඇයන්නේ යෙදී යුතු හැමතැනම මා එහෙම යොදන්නේ නැහැ. මා යොදන්නේ ව්‍යාකරණානුකූලව යම් තැනකට අවශ්‍ය නම් එතන යොදනවා. නිකන් මේ හැමතැනම මේ මේ අකාරයේදී මේ ඵලයක් නෑ. ඒකත් භාෂා විකාශනයේ ප්‍රතිඵලයක් වශයෙන් භාෂා පරිණාමයේ ප්‍රතිඵලයක් වශයෙන් ඇයන්නේ නැති උනේ. ඒකෙන් ප්‍රතිඵලයක් වශයෙන් ඒකත් නැති වෙගෙන යනවා. ඒ කියන්නේ ගත්ත හරියදි නැති වෙනවා කියන්නේ. ගත්ත හරියත් නැති වෙනවා කටවහරේ කොහොමත් නැහැ. දැන් අපි කැමැති කියලා ලිව්වට ඔක කියන්න බෑනේ. ඒකට හේතුව ඈන්න කියනකොට අර කට ඈරන විවෘත ස්වරයක්නේ. ඒක අර වචනක මැද කියන්න බෑ. මුල පුළුවන්. මැදදි කියන්න බෑ. ඒ නිසා කැමැති කියලා ලිව්වත් ඔක කියනකොට කියන්නේ කැමති කියලා කියවෙන්නේ. ඒක වෙනම දෙයක්. දැන් ලේඛනයේදී අපිට අර්ථය ලේඛනයේ මූලික දේ තමයි වඩා නිවැරදිව අර්ථය දැක්වීම. ඒ සඳහා ඈන්නේ යම් කිසි තැනකදී හේතු වෙනවා නම් ඒක යොදනවා. එහෙම නැත්නම් නිකන් හේතුවක් නැතුව යොදන්නේ. ඒක තමයි මේ ඔය පොත ලිවීමේදීත් වෙනත් තැන්වලදීත් මගේ පිළිවෙත නම් ඒක තමයි ඈන්න ගැලේ. අපි කතා කරමින් සිටි කඩයිම තීරු ලිපි එකතුව ශ්‍රීනාත් ගණේවත්තයන් විසින් රචනා කරන ලද මේ තීරු ලිපි එකතුව ඒ කාලේ පුවත්පතේ බොහොම ජනප්‍රිය වුණා කියලා මට මතකයි. ඒ විවිධ සමාජ සංසිද්ධීන් ගැන උපහාසයෙන් අපහාසයෙන් නොවේ උපහාසයෙන් බැලූ නිසා ඒ වගේම ඒවට විවිධ කාරණා මේව සිදුවෙන්නට හේතු කාරණා වන්නට ඇත්තේ මේවාය. ඒ වගේම මේවා නැවැත්වීමෙන් මේවා අවම කරගත හැකිය වැනි දේවල් ඒ තීරු ලිපි ඇතුලේ බොහොම ලස්සනට සඳහන් වෙලා තිබුණා. භාෂාව කොයිතරම් ලස්සනට පාවිච්චි කරන්න පුළුවන්ද ලියන කෙනෙකුට. හදාරපු කෙනෙක් අතේ කොයිතරම් භාෂාව සුඛ නම්යද මේ සියලු දේ ඉගෙන ගන්නට මේ තීරු ලිපි එකතුව බොහොම ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා ඔබට කියවා ගන්නට කියලා ආරාධනා කරනවා කඩයිම ශ්‍රීනාත් ගණේවත්තයන් විසින් සම්පාදනය කෙරුණු. ශ්‍රීනාත් ගණේවත්තයන්ට බොහොම ආදරයෙන් ගෞරවයෙන් සමුදෙන ගමන් අද පොත හිතේ වැඩසටහනේ නිමාවක් දකින්නයි බලාපොරොත්තුව. ඔබට සුබ සතියක්.